ඔබ විශ්වසනයමකුවත් තාටත් කලින් වටට කියන ස්වාධින්රූ පොහැණී ප්‍රධාන ප්‍රවෘතී සමජය. මම සහන් උඩුවවිධාන. මම විශාරාදයරක මුලින් මව ධහනේ යොමු කරන්නේ දවසුනුසුම් කළ ප්‍රධාන පුවත් සිරස් අල වෙත දේශීය අත්කම් නිමැවුම් ජාත්්‍යන්තරයටගෙනයන්න ආණ්ඩුව සූදා නම්. කොරෝනාව ඉහල ගියත්? සැල් වසන්නේ නැහැ දරුවන් රැකගෙන නිසි කල්මනා කරණයක් කරනවා ඇමති දිනේශ් කියයි. විදුලියයේ සාමාන්‍ය අධිකාරී තනතුරට දේෂ්චිතම ඉංජිනේරු ආචාරය රොහන්ත පක් කෙරේ. ශ්‍රවිීලන්කා පාකිස්ාන මිතුදම් තවත් තරවෙයි ආයෝජනත් තරකරගන්න අවධානය. වයිඩන්ගේ මාධ්‍ය විරෝධය ලොබටම හෙළිවෙයි. දේශීයේ හස්තකර්මාන්ත ශිල්පීන්ගේ විශිෂ්ට නිර්මාණ ජාතිකමට්ට මෙන්නගේන ශිල්පිමාණී දෙදහස් විසියක ජනාධිපති හස්තකර්මාන්ත සම්මාන උලෙල අද පැවැත්වනා. ඒ ජනාතිපති ගෝටාබය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධහනත්වෙන්. සංස්කෘතික හා කලා වටිනාකමකින්යුත් විශිෂ්ට නිර්මාණංරක්ෂණය සංවර්ධනය හා කලා ශිල්පීන් දිරිගැන්වීම අරමුණුකරගනමින් ජාතික ශිල්ප අභිමානී සම්මාන උලෙල වාර්ෂිකව පැවැත්වෙනවා. වේවැල් පිත්තල මැටි ලීබඩු සහ, ග්‍රාමිය කර්මාන්ත ප්‍රවක්ධන රාජචමාතේශයේ මැදත්වමින් සම්මාන් උලිල සංගාන කරන්නේ ජාතික ශිල්ප සභවයි. ආාතික මට්ටමේ සම්ප්‍රදායික හා නූතන කලා අංගයන්ගෙන් සුවිශේෂි දක්ෂතා අදක්වමින් ජැගග්‍රහණය කළ කලාකරුවන් දෙදෙනෙකොට ජනාධපත්තුමා අතින් සර්ණ සම්මාන පිරිණමුණ. ශිල්පින් සඳහා ජීවිත කාලේටම බල්පැවැත්වෙන, මාසික මෝල අදර ලබාතිීම සංකේතවත් කරපින් ශිල්පීන් දෙදෙනෙකුට අආදාර ලබා දුන්නා. සම්මාන උල්ලල තේමාක්කර ගනිමින් නිර්මාණය කළ මුදරය සහ මුල්දිනකවරයක් ජනාතිපත්තුමා විත පිරණමූේ අමාත්‍ය දළස් අලාාපරුම වහතා විසින්. මත මල්විීර වශ රාජ්‍යමත්‍යය ප්‍රසන් රණවිරන මතරුන් සම්බන්න උලල ඇමතුවා. ඔබතුමා ගියා ගමින් ගමට දම සම පිළිසඳරක් වැඩ සටානේ. ඔබගේ ඉල්ලුවේ ඒ ජනතාව අවශ්‍ය කරන්නේ අමුරව පාසුකම ලබදෙන් වෙල්ලන්න පොල සක්සාද ඒ ප්‍රශ්න පි අපි හොඳ ු කඳන්න අපට හැකියාව ලැබුණ ඉතා කෙට කාලයක් තුල පැති ප්‍රවානේ තිබ් ගැටලු අපට නිරා කරණය කරලා. ඔට අවශ්‍ය කන්න ඒ මැතිතික අපට නිසියාකාරව ලබා දෙන්න එදා පොලේ තිබ්බ වලන්ද ඕ පෙපිගාන අද සුපාකටොල් ඇවිල්ල තිනවා දේශය සවිදේශී වල පොල ජයත්‍රහණය කිරීම සඳහා අවශ්‍ය කරන ඒ පාසුගම්ටි කපි ඔුන්ට සෙල දුන්න සමාජ මාධද ම දැක්කා එක්තරා චිත්‍රයක් ගල් වඩුවෙක් මිටියාතේ තියාගෙන ගලක යම්කිසි නිර්වාාණයක් නෙළමින්න්න අවස්ථාවක් ඒකි පසුබිමින් තියෙනවා මේ අවස්ථාවේ මා ගල් වඩුවකි ඔබ ගලකි මා නිමවා අවසන් කල පස ඔබ දෙවියකි මාකුල්ලහන මිනිසකි. ඔවුන් දෙවිවරු නිර්මාණය කරවා නමුත් ඒමහා නිර්මාණ පිටි පසෙන්න මේ නිර්මාණකරුාව එලෙස ඇගීමට ලක්වෙන නෑ. ම විශවාස කරනවා මේ අය තබයි ජනාධිපති සම්මාන. ලබන්න වඩාම සුදුසුම් ඇති පිරිස. ජනාධපත්තුමනි ම අවතුමාග හිිතා කාරුණණක විල්ලවා ලබ වසරේX පෝ 22 ප්‍රදර්ශනය සම්බන්ධ කටයුතු කිරීමේදේ මේ හැමිනි හක් වුගේ නිෂපාන ඒ ජාති්‍යන්තර වෙළඳ පොල කරලියයට ගෙන අන්න පුළලුව වෙන විදියටට එක සැසුන් කර ස් ාව පට ර ෙන්න. ෆිලංකාව තුළල කරෝනා වෛරසේ ආසාධනය වූ පළමු රෝගියාවන චීන කාන්තාව IDඩHච් රෝහලට ඇතුළත් කර අදට වසර දෙකක් ගතවනවා. වසර දෙක් ගතවන අදදවසේ IDHච් රෝහලේ දහරිතාව උපරිම මට්ටමට ඟවමින් තිබෙන බවයි, රොහල් අධ්‍යක්ෂවරයා පවසන්නේ. පවතින කොරුණා වසංගත තත්ත්වය හමුවේ පාසල් අධ්‍යාපන කටයුතු කළමනා කරණය කර ගැනීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන මාතයේ දිනේශකුණ වර්ධම හතා පවසනවා. න හබේ ්‍රන්ත සිට සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි කාන්තාවකයි මිලෙස කොරුණ රෝගයා අලෙස හඳුනාගෙනනේ රෝග ලක්ෂණ පෙන්නුම්කිරීම නිසා, ය දෙදහ සවිස්සේ ජනවාරි විසි පස්ස වනදා ජාතික බෝමන රෝග පිළිබඳ විද්‍යාතනයට ඇතුළත් කරුණා. ඉන් දින දෙකට පසුවයි, ඇය කොරුණ අසාධතෙකු බව තහවුරුරමින් සෞඛ්‍යංශ නිවෙදන නිකත් කලේ. මෙම රෝග පිළිබඳ කිසිදු අදකීමමක්නොතිබූ ්‍ර ලංකාවට එය මනාව කළමනාකරණ කර ගැනීමට හැකිවීම, ලෝක සෞඛ්‍ය සංගධහනය පවා ඇගීම ලක්කුණා. පසුගිය සතිය හා සසඳනකොට මේ සතියේ කොVවිD ආසාධිත්තව රෝහලට ඇතුල්වන රෝගීන්ගේ සියයට පණහක පමණ වැඩිවීමක් දක්නට ලැබෙනවා. ID IDH රෝහලේ ධාරිතාවය උපරිම මට්ටමට ළඟාවෙමින් පවතිනවා, සංකුලතාවල් වලට ලක්වණය ඔක්සිජන් සැපීමට අවශ්‍ය වනය දැඩිසත්කාරය ඒක වෙත යොමු කළ යුත්තු රෝගීන් සංඛ්‍යාවේත් ක්‍රමික වර්ධනයක් දක්නට ලැබෙනවා. පිට බලාපුොරොත්තු වෙන්න පුළුවන්. ඉදිරි සති දෙක ඇතුළත, විශාල රෝගීන් සම්ඛ්‍යාවක්, දිවෙයිනේ සෑම ප්‍රදේශයකින් පාහේ වාර්තාවයි කියලා. ති සග දත්ව හමේ පසල් වල අධ්‍යපන කටයතු කළමාරන කරගැනීමට කටයුතු කර වයි අමතේ දනිශ ගුණුවරද මහතාකයා සිටිය. කෝවඩ යම් සි පැතරීමකට අට පුරා ස ලෝපුර අප් වැඩිවෙලාතියනවා. නමුත් දැනට අප සැනුසුරාදාත්හය ශීෂ්‍රත්ව විභාගේ පැත්වරටීම. අපිහ බලාපොත්තින හත්වෙනිද සියල්ලු කටයිදලදින අපපොස උසශ් පෙල පවත්වන්න. අන්තිපා ැතිීගෙන යනවා. අපි බලාපොරොත්තිල කලමනා කරන්නේ කරගන්න පුලෝමයි කියලා. ඒ කමිටු විසින් සාකට්ටාරන්න.ඉන් මේ කලමනා කරනය කරගත යුතුමද මතර ියනිෙ ාත ශ්‍ර ලංක ියෝජත, ක්‍රිස්ටියන් ක ග මහතහා අධ්‍යාපන අමතය දිනිශ ගුණවර්දන මහතා අර හමුවක් අධ්‍යාපන අමාත්‍යංශේදී පැත්වුණනා. අධ්‍යාපනටයුතු පවත්වාගේෙනනම පිබඳවා COI-19 යටතේ සෞක නිර්දේශ අනු කටයුතුකිරීම පිළිබඳ අධ්‍යපන අමත්‍යංශයට යුනිසෆී ප්‍රසාධේය පල කෙරුණ. අදදවසේ වාර්තාාවූ කරුණ ආසාධතයන් අටස අනුවක්දිනා සමකින් සමස්ත කරුණ ආසාධතින් සංख්‍යාව, හ ලක්ෂතුන්දහ සසපන සතර. ரோහල්வල සහ නිවාසවල දොළස් දහස් දෙ හතල ෙක්දනිෙු තවදුරුත් ප්‍රතිකාරල බනවා. சுවෙලපු සං්‍යාව පන් ලක්ෂ හතාදහසසේ දාහතරක්. සෞ්‍ය සේවා අධ්‍යක්ෂ ஜெட்ரால்ල්වරයා යේ தහௌරු කළ අද වාර්තා කළ කරුණ மරණ දහතத்தில் සමගින් සමස්ත කරුණා மරණ සං්‍යාව පහළුස් දහස් තුන්සේතියක් දක්වා එහலගිය. මෙරට විදේශ තානාපති කාරයාල නියෝජතයන් හා අග්‍රාමාත්‍යය මහහිද රාජපක්ෂ හතා අතර හමුවක් අර්ලීග හමන්දරයේදී පවැත්වුණ. තානපති සබඳධතාව තදාලව අග්‍රමත්‍යවරයා හා තානාපති නියෝජිතයන් අතර මෙහිති සහද සකච්ඡක් පැවැත්වුණ. අග්‍රමතෙලිකම් අනුර දිසානායක විදශමත්‍යංක්ශලිකම් විශ්‍රමිකත්විවෙරල් යිනාත් කළබභගේ මහත ඇතුළු කිහිපදනනික්ද මෙමවස්ථාවටික්පුුණ. අවශ්‍ය ඉන්දන තොග ලැබී ඇති ැවින් කප්පාදුවකින් තොරව අණ්ඩව විදුලි සැපියම ලබා දෙන බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. එවගේම ලබන විසි හත් වනදාතෙක් විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව මහචන උපයෝගිතා කොමිසම අද ප්‍රකාශ කළා. ප්‍රමාණවත් ඉදන තුොග නොැබීම සහ සපුගස් කඳ හා නොච්චෝලේ බලාගාර අවස්ථාකීපයකදී කක්‍රියවීම හිතුවෙන් විදුලි අරබුදයක් ඇති වුණනා. ්‍ර දු ද ද ද .. විදුලිය විසන්ඳී නොකර දිගටම පවත්තාගෙන අනුවකකි. එඒම පවත්තගෙනන අවශ්‍ය කටයුතුත් රජය මගින් ඉටු කරන්න කටයුතු කරා. ඒ අනුව විදුලල් බලමන්ඩ අශ්‍ය තෙල් ප්‍රමාණය තෙල් සංස්ථාවෙන් ලබාදෙන්ට තෙල් සන්තාවට තෙල් ලබාගනීමට අවශ්‍ය මුදල් මහ බණ්ඩා ගරෙන් මුදාහරින්ටත් තිීන්දු කර. ඊට අමතරව විදුලි බලමන්ඩලේට රජුවම. ඒයෝOCයේ ස මාගම විදුලිය ගන්න පුළුවන් ඒ ගන්නත් වාදන් අපි අයෝසි සමාගමත්ත එක්කත් සසාකච්ාරන. තෙල් ගන්න ඒක්කමේ තෙල් ගෙනාම එ තෙල් ගොඩ බාන්න වනිත් කටය ුතු කරන්න තෙල් සස්ථාවට අයිති නල පද්ධති අපිට ලබා දෙන්න. ඒ අනුව ඒඉඳල අපි විදුලිය විසන්ති කරන්නනැතු අපි විදලිය පවත්තාගෙන යන. මේ සති අවසාන ව කොට ල්ලංගුර ලාගාරයේ ඉතුරු තුන් සියත් ක්‍රියාත්මක් වන්හම තෙල් පාවිච්චි ික අඩු කරන්න පුළුවන් ඒවා අපිට ්‍රියාගන්න පුුවන් පාන කාලය හම පාවිච්චි කරන්න. යුග ධනවි බලාගාරයට දෙට කණිජතල් ලීංතිිකත සස්ථාව ගබඩා කරගෙන තිබුණ මට්‍රික්ටන් පාලොස්්දාාක ැවිතෙල්වලින් කොටසක් දැනට පේ සපුගක්කන්ද බලාගාරයට ලැබිලතියනවා. කෙේ නමුත් අද උපරිම ධාර්රිතාව . අපයන්ට ඒඇන්නේ රාත්‍රිකාලයේදී ඒ පලාගාරය ඩීසල් මගින් ක්‍රියා කරන්න ඩසල් දැනටමට්‍රික් ටොන් දෙසක් විර ලැිලතිනා කනෙ චිත්තෙල් නීතික සස්ථාවයි. එතට අද රාත්‍රයේදී විදිලි කැපීමින් තොරව ඔය ත්වය මත අපිට ගෙනියන්න පුළුවන්. ප්‍රේ තත්වයනුව බලාගාර සියල්ලම දැනට ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙනවා විදිරිි කප්පාදෝකින් තරව. මේ අතර මහ නොපියෝගිතා කොමිසමද අද ප්‍රකාශ කේ ලබන විසි හත් වන දාධතෙක් විදුලිපාදුවක් දුනකරනවයි. අද දින සිට දවස් තුනක් දක්වා විදුලියේ කැපිීමක් සසිදු කරන්නේ නෑයට හේතුවතමයි. අපිට ඇති තරම් තෙල් සංචිත්ත ලැබිලතියවා ඒනිසා විදුලිය කප්පාදකිරීමේ උමනක් ඇතිවෙන නෑ. අපි මේ පිළිබඳ නවතත් විසි හත්තෙන්ද සමාලෝචනයකට භාජනය කරලා නිරීක්ෂය කරල යනු තීරණය කරනවා විදුලිය කැපීමක් අවශ්‍යත නැදයනකාරණය පිඳව. යන නතාවට කිසිම ප්‍රශ්නයක් ියයක් ඇතිකරගන්නව නෑ විදිරි කපාදුකට යනවනක් ඒ පිළිබඳ මහජනතාව කලින් දැනුවත්කිරීමේ ක්‍රියාමාර්ගයක් අපි අරගෙන තියෙන. විදුලි පල මණ්ඩලේ නව වැඩපලන සාමාන්‍යාධිකාරීවරයා ලෙස ආ්චාරය රොහන්තාබිස කර මහතා පත්කරති වෙනවා. ලංකා විදුලිබල මණ්ඩල, සභහපති MMCසි ප්‍රනාදු මහතා විසින් නව පත්වීමට අදාලිපිය භිස්සකර මහතාවිත පිරණ මාතිබෙනවා විදුරිිබල අමාත්‍යවරයා මීට දින කකිහිපේකට පෙර විදුරි පල ම්ඩල අධ්‍යක්ෂ මණ්ල වෙත සිදු කළ ලිත දැනුම්දීමට අන්වයි වැඩබලන සාමාන්‍යධිකාීවරයා පත් කරතිබෙන්නේ. රහන්තා බිස්ස කර මහතා විදුල ඉංජිනීරු සගමී ජේෂ්්‍රම සාමාජකයායයි. ජාතින්තර මුහදේදී අඩංගුවට ගැනුණු රුපියල් මිියන තුන්දහස් හාරසය හතලිස් තුනකට අධික වඩටිනාකමකින් යුතු. හෙරයින් තගේ කොඹ රා පරිස්ට්‍රේට රැගෙන නු ලැබවා. ආරක්ෂක ලේකම් විශ්‍රාික ජෙන්ද්‍රාල් මල් ගුණරත්ම හතා එම හෙරයින් තොගේ නිරීක්ෂණය කලා. සිදිය සමධෙන් සැකරුවන් ඩාහත් දෙෙනෙකු අත්තඩංකුවට කෙන ඇති අත්‍ර ඔවන්ගෙන් කෙහිපදලෙකු කුඩවැල්ල නාකුළිකමුව ප්‍රේශයේ පදිංචිරුවන්. ්‍රලකා නබිකමුදාව රාජ්‍යූතිසේවාව සහ, පොලිස් මත්‍රපේ නාශ්ක කාර්යංශය එක්ව. ශ්‍රීලංකාවට දකුණු දෙසින් වෝ ජාත්‍යන්තරමුහදේ සමුදර ගැමර මුහදදු නිරක්ෂණ නකාව යොදාගනමින් සති දෙක පමණ කාලයක් ආභීක්ෂණය කරමෙනයි මෙම විශේෂ මෙහුම සිදුකරඇත්තේ. A එක්දහසසේ හැටහතරක් පමණ දුරකින් ජා්‍යන්ත්‍ර මුහද යාත්‍ර කරමින්තිමු, හෙරුවයින් සහිත යාාත්‍රාපක් අත්තම් කොටකැනීමටයි නවිිකහමුාවට හැකිවනේ. එම නවකාාව කොළඹ බරාය පරිශ්්‍රයේ වෙතද රැගෙනඒම නවිකහමුතාවේ මැදිහත්වීමෙන් අදපස්සරවේ සිදු වනාා. කොළඹ බරයට රැගෙන ආහෙරෝයින්තෝගේ නිරීක්ෂණය සඳහා අරක්ෂ කලේකම් විශ්්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මතාද එක්බුණා. එම බහුදින ධදිවරාත්‍රාාව තිබ රුපියල් මිියන තුන් හස්තුසිතිස් හතරකට අධක වටිනාකමකින්යත් හෙරෝයින් මත්‍රවය කිිලෝග්‍රම් තුති හතරයි ග්‍රෑම් හරසය පනස් හයක් සොයා ගත්තා. සූක්ෂම ලෙස උරදහතුනක් තුළ පැකට තුන්සේ නබයක මෙම හෙරොයින් තොගේ අසුරාතිබුණා. ත්‍රවී සිටි සැකරුවන් හය දෙෙනෙකු, ජනවාරි මස දාහත්මනදින අත්තනක් ගොට කත් අතර, තවතුරටත් සිදුකළ සෝදිසි මෙහයුම් වලදදි මත්‍රපෙත්තුොගේ මුහදේදී හෝමාරු කර, ගොඩටීමට රැගෙනයාමට පැමණි තවත් සැකරුවන් පස් දෙනකු, ජනවාරි මස විසි දෙවමනදින අතනම්ගොටගත්තා. මෙම මද්‍රවි ජාවාරමේ ගොඩබිම් ජලයට සම්බන්ඳ තවත් සැකරුවන් හයදෙනකද, පොිස් මද්‍ර විනාශක කාර්්‍යංශය විසින් අතනංකොට නතිබෙනවා. මෙහි ප්‍රධාන ජාවාරම් කකරූ ඩුබයිරාජ්‍යයේ සිට මද්‍රවි ජාවාරම මෙහවා ඇතිබටයි තොරතුරුත්තහුරු වී ඇත්තේ. ප්‍රධනම පරමාර්තය වනේ මේ ලංකාවට කුඩු මුදලාලල්ලා ජාවාරංකාරයෝ ගෙනල්ලා ලංකාවේ අපේ දරුවන්ට අපේ අනාගත පරම්පරාවට කුඩු පවිච්චි කල්ලා නැතිවන්න ලෑස්ති කල තියෙන ක්‍රමේ මැඩ පවත්තන්න කරපු හෙයුමක් මේක ඉතින් මේයට විරුද්ධව නීතිය ක්‍රියාත්ම කරවා යයාගේ උඩු තොගේ පොලි මද්‍රව නාශකන්සයට ාරදීලා නීතිමගින් කටයුතු කරන්න කටයුතු කල තියෙනවා මයිති සමස් දීව ප්‍රජාවගෙන්ම ඉල්ලන්නේ තමන්ගේ රස්සාාව තමන්ගේ පාඩුව කරගන්න මේ වගේ මේ ජාතික අපරාදවට සහභාගවෙන්න මොකද අපි කොහොමරි ඒම සහභාගවෙන අයව අල්ලන අල්ලුවත් ආපහු කිසිම ගැලවීමක් නෑ මේක නි හමුදාවේ දයිනම්ම කරගෙන යාපු කියන්නතයක් නමුත් මෙහිදී අම්බන්ධ කරනත මයිදඒ තමයි තාත් වැදගත්වෙන්න අනකුත් බුද්්‍යාශ සමග මනාලෙ සම්බන්ධ කරනවීමේ තාදුරටත් මෙ වැනි අත්තනකුණ ගැනීමට හැකි වෙනකිරීම බලාපුොත්ත. ොතුර පොිස බද තු ාල ග ද ලබග හ ව දන ාවට ග ොර න් පොලිස් මදක රෂ නොන්න ලුණු සංස්ථාවේ සහපති ලෙස මුදල් අමාත්‍යංශයේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරල් අයවැය ජනක ගුණුවර්ධන මහතා පත් කරතිබෙනවා. ලොුණු සස්ථාවේ සභහපතිලිස ජන ගුණවර්ධන මහතා පත්කරතිවෙන්නේ මුදල් අමතැංශය වින්, ඒ මහ හබන්තවට මහලවය වෙත පැමිඩ නවදුරේ වැඩ බහරගත්තා. ලුණු සස්ථාවේ සහපතිලිස මිතිෙක් කටයුතු කළේ නීතිදන්‍ය නිශන්ත සඳබරණ මහතායි. සුළ හා මධ පරිමාණ කර්මාන්ත කලාප ස්ථාන ගතකිරීම සහ නව විවසාකයන් සඳහා ව්‍යාපාර සංවර්ධනය වෙනෙන් ආයෝජන අවථාල් ලබාදීම ව්‍යාප්‍රතියට කැබිණට් අනුමතිය හිමි වනා. කැබින තිනෙන දැනම්තන මාධ්‍ය හමේද අමාතේ ඩළසල් හත්පෙරමු මතා මේ පිළිබඳ අදහස් පල කලාා. ඉඩම් අක්කර පහත් පහළුවත් අතර ප්‍රමාණයේ ඉඩම් අඳුනාගෙන ඒ ඉඩම්මල කර්මාචශාලා පහලුවත් තිස්පහත් අතර ප්‍රමාණයක් ගොඩනැගීම තමයි කුඩා පරිමාණ කර්මාන්ත ව්‍යාපෘතියේ අරමුණ. එවගේ මක්කර පහළවත් විසි පහත් අතර මන ඉඩම් කොටසක කර්මාතශලාත් තිස්පහක් පනහක් පමණ ආරම්භ කරන්නට මේ අනුව යෝජනා කරතින එක මධ්‍යම පරිමාණ කර්මාන්ත පුර විදියට. නිසාඊයේ ජනල්පතු අපද දෙස් තුන්නා ප්‍රදේශය සම්බන්ධිරන කමිටු ිස්ට්‍රික් සම්න්ධි කරන කම්මිටුත්, සම්බන්ඩෙන් හවල් කරගෙන මේ ව්‍යාපෘතිය මේ වසර තුළදී මූලික අධර ක්‍රියාත්ම කරන්නට යනවා ජාතික මිටුක්සා. හැම දිස්ට්‍රිකටම අදාළ දිස්ට්‍රික් මෙහෙයුම් කමිටුවක් සකස් කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ඊයේ කැබිණට් බඩ්ලි විසින් ඒකමතිකව ලබා දුන්නා. ඔබට ගියයක්ක් රට හෙටක් නිවස වැඩසටහනයටතේ ලබාදින ආධාර මුදල් වැඩි කිීමට කැබිණට අනුමතියෙහි නිබනා. ඔබට ගයක් රට හෙටක් නිවාසවැටස්ථහනේ මෙතෙක් ලැබුණු ආධාර මුදල දෙදස් ඉවර්ශයේදී ලක්ෂ හයක මුදලක් තමයි ඉතාම අහිංසක නිවසක් අහිමී පුරසයන්ට ලැබුණේ ඒ මුදල රුපය පනස්දාහසින් වැඩි කල්ලා මේ වසරයේ සිට හයලක්ෂ පනස්දහසක මුදලක් ලබා දෙන්න. අවශ්‍ය අනුමැතිය ලබා දුන්න අධ්‍යාපන සෞඛ්‍ය තාක්ෂණ ඇඟලුම් හා සංචාරක ඇතුළුක් චේත්‍ර තුළින් පාකිස්ථානය හා ශ්‍රී ලංකා අතර වෙළඳ සහයෝගීතාව වඩාත් ශක්තිමමාත් පත්වා ගැනීමට කටයතුළ හැකි බව. මත්්‍ය චර බඳල ගුණුවර්දන මහතා පවසනවා. පාගස්ාන ග්‍රාමත්තති රන් න් හතා හම අවස්ථාව දී, ඒ හතා මෙම දහස් පල කේ. පකිස්නී සංචාරි ක්ඩෙරත අමාත්‍ය ආචාර බඳල කුණවර්න මහ ස්ලාම ානුවර ග්‍රමමාත්‍ය කාරයාල ද ග්‍රමතය ඉම්්‍රන්කාන් මහතහ මපුුණේ ෙහිද අදහස්තැක්වූ පකිස්ාන ක්‍රමමාත්‍යවරයා සඳහන් කළ ශ්‍රී ලංකා පකිස්ාන වෙලෙන්දකි විසුමින් උපරිම ප්‍රයෝචන් ලබාැනීම සහ දෙරටේ ්‍යාරිකයන් මෙහවීමට පීවර්කතයතු බයි. ශ්‍රී ලාංකිකයන් පාකිස්ානනි සංචාර කිරීම වැඩ පිළිවෙල ප්‍රවර්ධන කිරීමට අපපේක්ෂ කරන බවද. ඉම්්‍රාන්කාන් මහතා මෙහිදී සදහන් කලා. හිටිය අමාත්‍ය බඳල කොුවර්ද මතා සඳහන් කළේ, දෙරටයි මිතු දමශක්්‍යමත්කිීම සඳහ ඉම්රාන්කාන් අග්‍රමාත්‍යවරයා දක්වන දායිකක්පේ අගේ කරන්න පවයි. ක් දිස්ත්‍රික්කවල නතාවගේ නීතිමේ ගැටලු සොයා බලා විසඳුම් ලබාදීමේ ජංගම සේවාවක් අධිකර නමාත්‍යශ්‍යය හෙට ආරම්භ කරනවා. යුක්තියට ප්‍රවේශයක් නම්මු මෙම ජංගම සේවාාව මුලින් මාරම්භ වන්නේ උතුරේ සියලූ දිස්ට්‍රික්ක ආවරණය කරමින්. ති සිද ්‍ර ාවදිය පිළි බඳදජනතාව තුළ ශවාස හවරු කරන මෙම චංගමසේ වව හට පෙරවු නව ඇතිහට වවන්‍යියාව දිශ්‍රකෙන් ආරම්භ කරනවා. මේ සහන්ඳයෙන් පැවති ම ධ්‍යහමුවකදේ අධකරන අා්‍යයාලි සබ්‍ර මහතා කියයා සිටියේ සංහින්ද්‍යියාව හා අතුරතන් වී ඇතුළ, තුරේජනාවට බලපාන ප්‍ර්ණ වලට මෙමගින් විසනම් ලැබෙන බයි. ලත්ධිකරයක් හඳුනුල දෙනො සුළු හිමිකම් අිරණ කියනක සාක්චිදද හරස් ප්‍ර්න නවා වෙනුවට දියරුම් පෙස් සම්මගින් ඉතා කුඩා හිමිකම් එකනන්නේ මිියන දෙකට අඩ හිමකම් ක්ම නිවසඳ ගැනීමේ ක්‍රමවේදයක් අපිල්පනාකරග යනවා ේ යල්ල තු පි ලා පොත්තු වන්න ටතුල තිය වා ක්ම ම නගන්න ීතිේ පාලනේ පිළබඳ විශ්වාය ගරනගන්න උතුර පාතතිී උත්හරන්න සංකින්දාවට විශේෂ උනන්දුවන් දක්වන්න. කොහොම ද පි දෙමළ ප්‍රජාව දිනාගන්නේ කොම ද ඔන්න එක තියන සම්බඳතා වැඩිරගන්න කොමදි සාමයහ. සංගිදයාට හොන්ද අිතා මද විශ විද්‍යාල ශිෂ්‍යෂ ප්‍රාාවත කත්ත ප කර ල පරත්තුව උන්ට තින ගැටල ොනොදේ විු ගන්නන්නේ හොඳද දෙෙන පිබඳව ලුල්ව බිම්මට මේ අවබෝධයක් ලබා ගැනීම සඳහා තමයි මේ කරන්නේ. කොළඹ ආ්‍යයාලයේ නව විදුහල්පති ලෙසත් කරනු DM ලල් දිසානායකම හතා අද වැඩ බහරගත්තා. ොඹ ආනන්තවි්‍යාලයේ නව විදුහල්පතිවිරයාලෙස ප්‍රවීන අධ්‍යාපාක්ඥයකු වන DMම් ලාල් දිසානායක මහතා පත්කරුණා මහසංග්‍රත්නයේ සෙත් පිරිත් සජ්ජහහිනා බත්දයේ ඒ මහතා නවදුරේ රාජකාරි ආහරම්භ කලා බස්නාහිට පල තරරි අධ්‍යහපනාධයක්ක්ෂ ලෙස කටයුතු කරඇති.ඒ මහතා දෙදහස් හයි වසරේ සිට දෙදහස් අටවසරදක්වාද ආනද විද්‍යාලයේ නිියෝච්ච විදහල්පති මෙන්ම දෙදහස් අට වසරේසිට දෙදහස් නව දක්වාකාේ තුළ වැඩබල්ල විදුහල්පති ලෙසද කටයුතු කරති බෙනවා ගම පහ ඩානායක වි්‍යලේ විදුහල් පපති ොළඹ . ද්‍යල ියොච් ද ල්පතලෙද මහතාත්‍රියයක් කරතිබෙනවා. ටමත්‍රව සහකාර විමහක්ුම සාරිස්වරයකු සහ මතුකම ප්‍රදශ අධ්‍යහප අධ්‍යක්ෂවරයාලෙ සද දෙසානායක මහතා කටයතුකර තිබෙනවා. කොළබ විෂවවි්‍යයාලයේ අධහපන වේදය පිළබඳ උපධරකමන දෙසානායක මහතා බහව විචය පවිද්‍යාලේ සහ. අංගමුව කට්ටිය වි්‍යාලේ ආදශිෂී කුබනවා. ෙරට නාගත ීරන කර වි ිට පෞ ෂයන් නිර්මාණය කිරීම වගකකිීම තියන්නේ ආනන්ද විද්‍යල වැනි පසල්. හෙට වස නායකැන් එකතු කරන්නට තියෙන වගකීම එදාට වඩ අදා අපි වැඩියන්තිීම. එනිසා අප ආනන්ද නිර්මාණය කරන්නේ මෙෙරට බාරගන්න නායහෙ. අන්න නාෑයකන් නිර්මාණයක කණට අප සිෙලොදන අත්තල් බඳගත යුතුයි ඒ සඳහ අපි නොවල හ ක්‍ර කකරත්තුව. විල්පත්ව ජතික වනෝධ්‍යානය තුළ පිහිටා ඇති වසර පන්සියක්පරණ ඉපරණි බෝ ක්ෂ කෙහෙවත් අලිකස පාංශුකාදනයට ලක්වතිබෙනවා. එය දිනින්දින පරිහානයට ලක්වීම පිළිබඳව දෙස්විද සංචාරකයන් අප්‍රසාධය පළ කරනවා. ංගේ වාඩිය සංචාරක පුරවරට පැමිණෙන්න සෑම දෙශවිදය සංචාරකයෙකුම. වල් පත්ව ජාතික වනෝද්‍යානේ තුළ පිහිට ඇති බයු ්‍යක්ෂාකය නැරීමට එක්වනවා. බය ්‍යක්ෂාකය වදවීමේ තර්චනයට ලක් ඇති බව පරිසරවේදීන්ද පෙන්වා දෙෙනවා. ල්ත්තුව ජාතික වනොද්‍යන්නේ පිහිට ඇති මෙම දුර්ල භක්ෂා කියය ැඩි පංශු කාදනයට ලක්වී මත් සමග පරිහානියට යමින්ති වෙනවා. ශාකයේ මූල පද්ධතියට දැඩිහාන සිදදු ඇති ආකාරය දැකගත හැකි වනසන්රක්ෂණ හෝ වනශවය නිලදහරින් මේ සම්හන්දෙන් කි සිදු අවදහනයක් යොමුුණො කරන පවටයි, ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. ගංගේවාඩයට එන දේශීය විදේශී සංචාර් දෙගොල්ලන්ගේම ආකර්ශණය තැනක් තමයි බව බැග පුත්ල දිිශ්‍රකෙ ැතරම න මේග හිත ගස් දෙකු විතර එකකනත් ලොකමග තම මේක මෙතන්ට එයන්න පුළුවන්න තව බෝ්ෝින් විතරයිඒ එක ලකු ආකර්ශණයක් තින ෝ්ෙන් ඉල ලන ගෙනක මෙතන තියෙන එකම ගැටලුව දැන් දැඩි තර්ජනයට ලක්ව ලතිනෝ යුරුක ආදනයක් එක්ක ඒකට කිසිම ආයතනයක් මොනයම් හෝ ආකාරයක මැද අත්වීමක් තවනතුරු වෙලා නෑ මේක ඒ ලොක විසයක් වුුණොත් ගඟගේවාඩියයා ශ්‍රතවතියන සංචාර ව්‍යාපාරයට ලොකු තර්ජනයක් ඒක. ඒක එහෙම නොවෙන්න වග බලාගන්න අපි බලධාරෙන්ට යෝජනා කරලා තිෙන්. සීනෝදී සිව්කෝරලේ ප්‍රධාන සංගනායක අතනගල්ල අරහත්ත රජමහා විහාරාදීපති ආචාරය පූජ්ජ පණ්නිිල ශ්‍රී ආනන්ද ස්වාමන් වහන්සේගේ පෞද්ගලික ධන පරිත්්‍යයාගෙන් ඉදිකල නව පාසල් ගොඩනගිල් විෘත්ත කරන. 19හන්සගේ දන පරිත්්‍යයාගේෙන් නිති කෙරුණු වෙෙසි අටවන පාසල් ගොඩනகிල්ල මෙයි. ච පන්දිලාලන දස්වාමන් වහන්සේ ෞද් කලක දන පරිත්්‍යාක පස ගොඩනැකිලද කිරම දර්ක කාලක ට සිතු කරනවා යන කල අදහ ොත් පට ප්‍රා ්‍රදතියාල ද කරනු ම ොඩනැකිල් ස් යිත පත් කරන. න් වහන්සේ ැදහත්ම දති කරනු විසිට ව කොඩනැකිල්ලම යි වරසයකට අද ති හසයක් සහිත මෙ විදු හල්ට නව ගොඩනැකිල්ල අවශ්‍යතාව හ කල සිට පවන න ගොඩනැකිල්ල අද සිස්වායිතට පැවරනේ පච්ච පන්දිලලාන්න දස්වාමන් වහන්සේ සහ විදහල්පති. එම් කරුණ රත්න මහතා ඇතුළු පිරිසක්ගේ සහභාකිත්වෙන්. බතරඩී රාජ පක්ෂණු ස්මරණ අන්තර් ආයතන එල්ලේ තර්ග බලාව අද සාර්ථකවස පපන හි ේෂ් ක්ෂේ ුරතාව හිමිකරගත්තේ ශ්‍රීලකායුද හමුදා එල්ලේ කටායමයි. අනුෂුරතාව හිමිරගැනීමට ජෛල ප්‍රදේශය සහ කණඩායිම සමත් වුණ. බෙහි කනිෂ් තර්ගංශෂ ශුරතාව පැලිකොඩ නර සභහණ්ඩායි හිමිකරකත්. තරගංශ නුරතාව හිමරගතේ ්‍ර ලංකා ඩම් ො රීමමටලයායි කාන්තා ංක්ශේ ෂවරතාව සිල් රක්ෂක ලකාය හිමිරගත් අතර. එහි අනෂුරතාව අම්පර සිවිි රක්ෂක බලකා කණඩයම හිමිරගත්තා. කුසලන්න සහ සහතික පත්ධනෙ ෙරුණේ අම්පර නගර සභාවේ සභපති කැළුම් කුමර මහත ඇතුළ ආාධත්‍යයන් බ්‍රැසකගේ ප්‍රධනත්වෙන් ඒ සමගින් ස්වාධන රූපහනේ ප්‍රධාන ප්‍රවෘති අවස සුාත්යක්.